තෙරු දෙනාටම තෙරුවන් සරණයි. අද අපේ සාකච්ඡාව මෙහෙවීමට ආරම්භ කරනවා. අපේ හෙළ බොදු උරුමය මූලික කරගත්ත ඒ වගේම ජාතික වශයෙන් ආගමික වශයෙන් ඉතාම වටිනා කාලවකවානුවක පසුගිය දින කීපය අපි පසු කරා. ඒ පසු කරපු දින කීපය පිළිබඳව අපි සියලු දෙනාම දැනුවත් වෙලා සිටින්නේ. ඒ තමයි අපි සියලු දෙනාම දන්නා පරිදි ත්‍රිපිටකාභි වන්දනා කියන සතියක් අපේ සිංහල බෞද්ධයන් විසින් පසුගිය කාලවකවානුව තුළ සිදු කරන්නට යෙදුණා. ඒ කාලවකවානුවත් එක්ක කල්පනා කළ බලනකොට අපි අද කල්පනා කළා ඒ පිළිබඳව යම්කිසි සාකච්ඡාවක් සිදු කළ යුතු බව. ඒ සාකච්ඡාව සඳහා අපි මේ අවස්ථාවට වැඩමවා ගත්තා. කොළඹ මොරැල්ල බේස්ලයින් මාවතේ ශ්‍රී ධර්මාශ්‍රම විහාරවාසී ඒ වගේම ත්‍රිපිටක ධර්මවේදී ත්‍රිපිටක ධර්මය පිළිබඳව ආචාර්ය ජ්‍යෝතිර්වේදී දේශීය වෛද්‍යාචාර්ය ගෞරවනීය අපේ උඩුගම නන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේ මේ අවස්ථාවට වැඩමවා ගත්තා. උන්වහන්සේ අපේ හරිදේ ටීවී ආයතනය වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් යුක්තව ආශිර්වාදාත්මකව පිනගනු ලබනවා අපේ ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ. අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ අපි මේ අවස්ථාවට ඔබ වහන්සේ වැඩමවාගෙන මේ දින කීපය තිස්සේ පසුගිය වකවානුව තුල අපි මේ රටේ ලොකු ජාතිකමය වශයෙන් ආගමික වශයෙන් ලොකු ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා ත්‍රිපිටකය පිළිබඳ ත්‍රිපිටකාභි වන්දනාව පිළිබඳ මෙහෙවීමක් එහෙම නැත්නම් කවුරුත් කතා කරන සාකච්ඡාවට ලක්වෙච්ච අවස්ථාවක් පැවතුණා. ඒ පිළිබඳව බොහෝ දෙනෙක් අපි දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන අවස්ථාවක් මේ අවස්ථාව. අපේ ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් මා මුලින්ම විමසන්නට කැමතියි මේ අවස්ථාව පිළිබඳව, එහෙම නැත්නම් මේ ත්‍රිපිටකාභි වන්දනාව පිළිබඳව අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේගේ අදහස් කෙඹදුද, ඔබ වහන්සේ මේ පිළිබඳව දරන අදහස කොහොමද කියන එක පිළිබඳව අපි පළමු කොටම දැනගන්නට කැමතියි. අති ගෞරවනීය අපේ සෝමරත්න හාමුදුරන් වහන්සේ ඇතුළු ගෞරවනීය සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. හරිදේ ටීවී ආයතනයේ පින්වත් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ පින්වතුනේ බොහොම වැදගත් කාරණාවක් සමාජයට එකතු කර දෙන්නට මෙවැනි මාතෘකාවක් ඔස්සේ අපි සමාජයක් දැනුවත් කිරීම පිණිස කටයුතු කිරීම හරිම වැදගත්. විශේෂයෙන්ම ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේ සඳහන් කරන්නට යෙදුන දේශනා කළ පරිද්දෙන් විශේෂයෙන් මේ ත්‍රිපිටකාභි වන්දනා සතිය ප්‍රකාශයට පත් කිරීම නිමිත්තෙන් අපෙන් බුද්ධ ශාසනයට විය යුතු වගකීමක් තියෙනවා. ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේ අපට විශේෂයෙන් උන්වහන්සේ පැහැදිලි කර දුන් පරිද්දෙන්ම ඇත්තටම අපේ හාමුදුරුවනේ ත්‍රිපිටකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාසිතය. ත්‍රිපිටකය ගත් කල්ලේ අපි දන්නවා සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධම්ම පිටකය කියන ඔය තුන් පිටකයෙන් තමයි අපට බුද්ධ භාසිතේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දුන්නු ධර්මයේ පිළිබඳව වැදගත් කරුණු කාරණා රසක් අපට අවබෝධ කර ගැනීම පිණිස බොහෝ වූ ඉවහල් වන දේශනාත්‍රයක් තමයි ඔය ත්‍රිපිටකය කියලා කියන්නේ පෙරහන්. එතකොට ඔබ වහන්සේ දේශනා කළ පරිද්දෙන් බුදුහාමුදුරුවෝ
උන්වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලයේ ඔය මේ ත්‍රිපිටකය පිළිබඳව ගැටලුවක් උත්පාදනය වීමක් සිද්ධු වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ ඉන්න කාලේ. එතකොට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑමට පසු කාලීන කාල පරාසය ගතට පස්සේ ඔය පසු කාලීනව තමයි මේ නොයෙක් නොයෙක් උද්දවියලන් විසින් ඒ කියන්නේ ගොඩක් දුරට ගිහි සමාජයේ වගේම පැවිදි සමාජයේ ගිහි සමාජියත් පැවිදි සමාජිය දෙකම එහෙමයි. ඒ දෙකෙන්ම මේ ශාසනයට අභිවෘද්ධියක් වීමට අභිවෘද්ධියක් වුණා වගේම බුදුහාඳුරු පිරිනිවන් පෑ කල්ලි ශාසනයේ ව්‍යාප්තිය ඒක අර සහ මුලින්ම වෙනස් අතකට හැරෙන්න පටන් ගත්තා. නොයෙකුත් ඔය මතිමතාන්තර ශාසනය පුරා ගිලා බහින්න පටන් ගන්නවනේ අපේ ආන්දරේ. ඒ කියන්නේ එක පැත්තකින් නොයෙක් නොයෙක් මත අදහන පිරිසක් හිටියා. නොයෙක් මතිමතාන්තර අදහන ගොඩක් දුරට ජෛන, ජටිල, නිගණ්ඨ, ශ්‍රමණ, පරිබ්‍රාජක, අචේලක ඒ වගේම මම දකිනවා ශාසන ඉතිහාසයේ පරිශීලනය කරනකොට ගිහි සමාජය වගේම පැවිදි සමාජයේ ඒ හා සමාන පිරිසක් හිටියා. මේ බුදුහාමුදුරු දේශනා කළා දිනවනේ හාමුදුරුනේ චරත වික්කවේ චාරිකම් බහුදෙන හිතාය බහුදෙන තුකාය. එතකොට අර බොහෝ පිරිසකගේ හිතසුව පිණිස කටයුතු කරන පිරිසක් වගේම තවත් පිරිසක් එකල මහාන වෙලා පැවිද්දෙන් හිටියා. ඒ අය හිටියේ තමන්ගේ මේ සුඛ විහරණය පිණිස. ඒ පැවිදි උදවියල නෙමෙයි. එතකොට ඔය බුදුහාඳුරු පිරිනිවන් පෑවට පසුව ඒ අයට ඕන ඕන මත ඉදිරිපත් කරන්නට ඉඩකඩ තියෙනවා කියන එක ඒ අයට අවබෝධ වුණානේ අපේ හාමුදුරුවෝ. මේ බුදුහාමුදුරන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මම හිතන්නේ බොහෝ මතිමතාන්තර ඇති වෙච්ච බව තමයි අපේ පණිත හාමුදුරන් වහන්සේ සිහිපත් කරන්නේ. ඊට අමතරව උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් අනතුරුව තමයි මේ ධර්මය පිළිබඳව ඒ වගේම මේ විනය පිළිබඳව නොයෙකුත් ගැටුම් ඇති වෙන්නට පටන් ගත්තේ. එහෙමයි. ඊට පසුව තමයි මේ සංගායනා ඇති කරගෙන කටයුතු කරන්න අවස්ථාව එළඹුණේ. එතකොට අපි කල්පනා කරනවා අපි ශ්‍රී ලාංකිකයන් හැටියට පණ්ඩිත හාමුදුරන් වහන්සේ පසුගිය කාලවකවානුව තුළ අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමන් මේ ත්‍රිපිටකය පිළිබඳව ජාතික උරුමයක් බවට පත් කළා. ඊට පසුව මේක ලෝක උරුමයක් බවට පත් කරන්න එතුමා ගත්ත ක්‍රියාමාර්ගයත් එක්ක තව තවත් මේ ත්‍රිපිටකය කෙරෙහි තිබෙන ලැදියාව, ගෞරවය, ඒ වගේම තුනුරුවන් කෙරෙහි තිබෙන වටිනාකම පිළිබඳව පිළිබිඹු කරන්නට එක්තරා අවස්ථාවක් උදා වුණා කියලා අපි කල්පනා කරනවා. ඒ පිළිබඳව අපේ ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ අපි කල්පනා කරනවා පොඩ්ඩක් ඒ පිළිබඳව අපේ රටවාසීන් විශේෂයෙන් ඔබ වහන්සේ ලංකාවේ අගනුවර ප්‍රදේශයේහි කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක් හැටියට ඒ වගේම අගනුවර විවිධ සමාජත් එක්ක ජීවත් වෙන ගෞරවනීය පණිත හාමුදුරන් වහන්සේ නමක් හැටියට ඒ ඇත්තන් මේ පිළිබඳව අපේ පණිත හාමුදුරනේ දක්වන ආකල්පමය මොනවද කියලා පොඩ්ඩක් අපිට පැහැදිලි කළොත්. එහෙනම් අපේ හාමුදුරනේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය අපි දැක්කා. දැන් අපට නොයෙක් විදියට අපි කොළඹ වුණත් අපි වැඩවාසය කරනකොට අපි දැක්කා නොයෙක් නොයෙක් අය විශේෂයෙන්ම ඔය සමහර උපාසක වේශයෙන් කටයුතු කරන අය, සමහර උපාසිකාවන්ගේ වේශයෙන් කටයුතු කරන අය, සමහර අය භික්ෂූන් වහන්සේලා විදියට කටයුතු කරන අය, සමහර ඕ වගේ නොයෙක් අය. ඒගොල්ලෝ අපේ හාමුදුරනේ මේක අවියක් වශයෙන් ගත්තේ
දැන් ඒගොල්ලෝ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කොළඹ අගනගරේ වැඩ ඉන්නේ. වැඩ ඉන්නකොට අපිට දකින්න පුළුවන් හැම තැනම මේ විහෙර විහාරස්ථාන රැසක් තියෙනවනේ අපේ හැඟරුවේ. කොළඹ ගත්තොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙමයි. එතකොට ওই විහෙර විහාරස්ථාන වලට දැන් මේගොල්ලෝ ගිහිල්ලා වේලාසන දැන් සමහරලාට පොය වගේ දිනයක් තමයි අල්ලගන්නේ. පොය වගේ දිනයක දැන් ගත්තොත් අපේ හාමුදුරනේ මේ පොය දිනයක විතරයි මිනිස්සුන්ට පොඩ්ඩක් විවේකයක් තියෙනවා. පන්සලට එන්න විවේකයක් තියෙනවා. එතකොට සමහරු බහුතරයක් පොය දිනයට පිටවස් සමාදන් වෙනවා. එතකොට ඔය මම අර මුලින් සඳහන් කරපු ඔය වගේ අය අපි ගොඩක් බොරුවට බොරු පතුර නැයි ගොඩක්ම අල්ලලක් තියෙනවා. අපි ඔය පොය දිනවල දිනයන්ෙදී සමහර විහාරස්ථාන වලට ගිහිල්ලා මෙයා මේ පැවිදි වෙච්ච කෙනෙක් නෙමෙයි. සමහර උපාසක අය එනවා මේ එක එක මහල්ලාවට මේ බුදුහාමුදුරුව මෙන්න මේ තැන දේශනා කළේ. ඒගොල්ලෝ ගන්නෙ සූත්‍ර පිටකේ හරි විනය පිටකේ හරි අභිධර්ම පිටකේ. ඒකෝ අපේ පඬිත හාමුදුරුවනේ ඒගොල්ලෝ අරගෙන කියන්නේ මොකද්ද? මෙන්න මෙතන බුදුහාමුදුරුව මේ කාරණාව දේශනා කළා තියෙනවා. එතකොට මොකෝ එහෙම කියන්න හේතුව තමයි දැන් අපේ රට ගත්තත් හාමුදුරුවනේ දැන් මේ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන්න අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගත්ත තීරණය බොහොම වැදගත් දෙයක්. මොකද ඔය තීරණේ ගන්න තිබුණේ දැන ප්‍රමාද වැඩි. මීට බොහොම පෙරයි ගත යුතු තීරණයක් තිබුණා. හැබැයි එතුමට ඔය කාරණාව පිළිබඳව අවබෝධයක් ඇති වෙලා ඔය තීරණය ගැනීම අපේ හඳුරන්නේ හරි වැදගත්. මොකෝ හේතුව මොතන හේතු දෙකක් දකිනවා. එකක් තමයි ඔය දැන් අපි ඔය වෙනත් ආගමක මොනවා හරි ග්‍රන්ථයක් අරන් බලුවොත් එහෙම සමහරලාට ඒවල තියෙන්නේ ඒ අයටවත් ඒගොල්ලෝගේ දර්ශනය පිළිබඳව හොයන්න අවසරයක් නැහැ අපේ හාමුදුරනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ තමන්ම බුදුහාඳුරෝ දේශනා කරත් ඒවා එකතරේට අවබෝධ කරගන්න එපා. පොතපත පරිශීලනය කළ බලන්න. ධර්මයට යොමු වෙලා අර ඒහි පස්සේ කො මේක ඇවිල්ලා බලලා කටයුතු කරලා මේක හරිද නිවැරදිද කියලා බලලා තමන් කවුරුවක් කිව්වටවත් එහෙම නැත්නම් තමන්ගේ પરම්පරාවෙන් ගුරුහාඳුරවරු නැත්නම් මේකේ සාස්ත්‍රවරයා මේක කිව්වා මේක දේශනා කළා කියලාවත් නෙවෙයි තමන්ගේ බුද්ධියෙන් තමන්ගේ ප්‍රඥාව මෙහෙවලා කටයුතු කිරීම තමයි මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය පිළිබඳව අපට දරුවත් වෙන්න අපට දේශනා කළා තියෙන්නේ. ඒ අනුව මේ ත්‍රිපිටකය පිළිබඳව දැනුවත් වෙනකොට මම හිතන්නේ අපේ අනුතහඳුරනේ මේ උන්වහන්සේ තරම් මෙලව පහළ වෙච්ච සාස්ෘවරු අතර විවෘත ව යත විවෘත මනසකින් යුක්තව කටයුතු කරන්නට තම මේ ධර්මය යොමු වෙලා ඉන්න පිරිසට අවස්ථාවක් සලසා දීපු වෙනත් ආගමික සාස්ෘවරයෙක් නැහැ කියලා අපට කියන්නේ නිර්භයවම අපට ප්‍රකාශ කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අනුව තමයි මම හිතන්නේ ඔබ වහන්සේ පිළිබඳව අදහස් දැක්ුවේ තවදුරටත් ඒ පිළිබඳව ඔබ වහන්සේ අදහස් දක්වනවා නම් අපි විමසන්න කැමති ඔබ වහන්සේ දැන් ප්‍රකාශ කළ ආකාරයට මේ ත්‍රිපිටකය මේ තත්වයට ගේන නැත්නම් මෙහෙම ලෝක උරුමයක් බවට පත් කළා විශේෂ කලින් ජාති උරුමයක් බවට පත් කළා පසුව ලෝක උරුමයක් බවට පත් කළා කටයුතු කරන්නට ගරු ජනාධිපතිතුමන් ගත්ත මේ ක්‍රියාමාර්ගයත් එක්ක ඒකට මූලික වෙච්ච කරුණු කාරණා කීපයක් ඔබ වහන්සේ මං හිතන්නේ සිහිපත් කළා. ඒ සිහිපත් කළ කාරණා අතර එකක් තමයි මේ தත්වයට උදා වෙන්නට මූලික වෙච්ච කාරණාව හැටියට අපට පැහැදිලි වෙන්නේ විවිධ මත ධාරීන් මේකට බිහිවීම පිළිබඳව. ඒ පිළිබඳව අපේ ගෞරවනීය පඬිත් හම්දාන් වහන්සේගේ අදහස කුමක්ද? මේ විවිධ මත ධාරීන් මේ සඳහා බිහිවීම සහ මේ ත්‍රිපිටකය මේ කුරුමයක් බවට පත් කර ගැනීම ඇති වැදගත්කම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස. එහෙනම් අපේ හඳුරුනේ මේ මම ඔතන දකින්නවා කාරණා කිහිපයක්. බුදුහාමුදුරුව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාල පරාසෙ ගත්තත් ඊළඟට එතනින් මේ පිට මහින්දාගමනේ සිට මේ වර්තමාන සමාජයේ
අද මේ ශාසනය පවතින ස්ථානයේ දක්වා ගත්තත් අපේ හාමුදුරුවනේ උතන මේ අපට කරුණු කීපයක් මේ උතන අවබෝධ කරගන්න පුළුවන්. එක කාරණාවක් නම් දැන් ශාසනයේ රඳා පැවැතීම සඳහා පැවැත්ම පිළිබඳව අපි භික්ෂූන් වහන්සේලා වශයෙන් විශාල සේවාවක් මේ ශාසනයට ඒ වගේම රටට අප විසින් අපි උපරිම සේවාවක් ලබලා දෙනවා. එතකොට මෙතන අපි ජනාධිපතිතුමා ගත්ත මේ තීරණය සමග ඒ කරපු ශාසනික සේවාවත් එක්ක බලනකොට අපට දැන් වෙනදට වඩා අපේ හාමුදුරනේ ශාසනය ආරක්ෂිතයි කියලා මට තේරෙනවා. වෙනදට වඩා මොකද හේතුව දැන් පොතක් ලියන්න වුණත් අවසර ගන්න ඕනේ පොත ලියලා අපේ හාමුදුරනේ ඉස්සර ඕන කෙනෙකුට කාගේ කාගේ හරි පොත් ටිකක් බලලා මොනව හරි දහම් කරුණු ටිකක් එකතු කරලා ඒක මේ අවශ්‍ය තැන් වලට මුද්‍රණය කරලා ප්‍රසිද්ධ කරන්න පුළුවන්. මුද්‍රණය යගේ නම දාලා ප්‍රසිද්ධ කරන්න පුළුවන්. හැබැයි තායිලන්තයේ චීනයේ වගේ විශේෂයෙන් තායිලන්තයේ වගේ අපේ හාමුදුරනේ පොතක් ලිව්වත් ඒ පොත මේ වෙනම මහානායක හාමුදුරනමක් වැඩ ඉන්න උන්වහන්සේ බලලා උන්වහන්සේ ඒ පොත සුදුසුනම්ලු ඒ පොත මුද්‍රණයට ඒ බෙදා හරින්න අවසර ලැබලා දෙන්නේ. ඔව්. ඒතර උන්වහන්සේගේ දැන් ඔය අදහසෙන් අපිට පැහැදිලි වෙනවා මේ ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලාගෙන් යුක්ත විද්වත් මණ්ඩලයක් මේ සඳහා පත් කරලා මේ විද්වත් මණ්ඩලය හරහා මේ අපි මුද්‍රණය කරන පොත්පත් පිළිබඳව ඒ වගේම අපි හිතමු මේ සංගරාවකට යමක් ලියනවා කියලා ඒ වගේම මොන හරි ග්‍රන්ථයකට එහෙම නැත්නම් පුවත් පතකට මේ ධර්මයේ පිළිබඳව යම්කිසි ප්‍රකාශයක් ලිඛිතව සිදු කරනවා නම් ඒ ලිඛිතව සිදු කරන කාරණා පිළිබඳ වගකීම ඒ පිළිබඳව නිවැරදි තීරණ අරගෙන කටයුතු කරලා ඒක ප්‍රකාශයට පත් කළ යුත්තක්ද නොකළ යුත්තක්ද පිළිබඳව තීරණය කළ යුතු යම්කිසි සභාවක් යම්කිසි තීරක මණ්ඩලයක් පත් කළ යුතුයි කියන එක මම හිතන ඔබහන්සේගේ ওই ප්‍රකාශයෙන් අපිට පැහැදිලි වෙනවා. ඔව්. ඉතින් ඒ පිළිබඳව සාදුරටත් ඔබහන්සේ පැහැදිලි කරනවා නම් අපේ හාමුදුරනේ එතන මේ අපිට මේ එක කාරණාවක් තමයි දැන් අපි ගත්තොත් දැන් අපි පොත් කඩේකට ගියත් සමහර අපි ඔය පෙරුකාණේ ඡන්ද විමල මහානායක හාමුදුරුවෝ ඒ වගේ බොහොම මේ පැරණි උගත් ස්වාමීන් වහන්සේලා අතීතයේ වැඩ වාසය කළා තියෙනවා. ඒ වගේම අපි මේ උන්වහන්සේගේ ඒ ධර්ම පොතක පොතක් ගවේෂණය කළ බැලුවොත් ඊළඟට මේ මෑත කාලීනව තවත් ස්වාමීන් වහන්සේ නමක් විසින් මුද්‍රණය කළ රචනා කරලා ඒ පොත් කඩේට ලබලා දෙන ග්‍රන්ථයක් බලුවොත් හාමුදුරනේ හරියට උඩදුරට මේ අහසයි පොළොවේ වගේ විශාල මේ පරතරයක් තියෙනවා. එතකොට එතනදී සමහරලාට අපි ඒ වගේ මේ වර්තමානයේ ලියලා පොත් කඩේට යන පොතක් ගවේෂණය කරගෙන යනකොට මුලින් පටන් ගන්නා වූ අදහස නෙමෙයි අපේ හාමුදුරනේ අවසානයේ තියෙන්නේ. අවසානෙට මධ්‍යස්ථයට තියෙන්නේ. එහෙමයි. එතකොට ඕක දැන් අර අපි කියමුකෝ ඕක දැන් එකක් අර වගකීමෙන් තොරව ඕන කෙනෙකුට ත්‍රිපිටකයෙන් ගන්න පුළුවන් අපේ හාමුදුරනේ කරුණු කාරණා. කරුණු කාරණා. දැන් වෙනත් රටවල අපි කියමුකෝ දැන් තායිලන්තේ ගත්තොත් තායිලන්තේ එහෙම පුළුවන් කමන්නේ. ඒ කියන්නේ පොතකින් කාරණා ටිකක් ලබලා ගන්නත් අපි හඳුරන්නේ මේ ඒ අර විනිශ්චය මණ්ඩලයෙන් ඔබ වහන්සේ පැහැදිලි කළා වගේ විනිශ්චය මණ්ඩලයෙන් ලිඛිත අවසරයක් ගන්නවා. එහෙම නැත්නම් ඒ පිළිබඳව මේ කියන්නේ මේ වගකීම් ප්‍රකාශයක් හැටියට ඒ පිළිගන්නෙත් නැහැ. නෑ නෑ නෑ. එහෙම පිළිගන්නේ නැහැ. එතකොට අර ඒගොල්ලෝ ලිඛිත අවසරයක් දෙනවා මෙන්න මේ පොතට මේ කරුණු කාරණා ටික ලබලා. එතකොට අපේ දැන් ඔය වර්තමාන පොත් කඩේකට එන පොතක් ගත්තොත් ඕකේ සමහරලාට අර පොත ලියපු කෙනාටවත් මතක නැහැ මේක මොනවද තියෙන්නේ කියලා. එහෙම උදවිය මේ මටත් වුණ තරම් මුණ ගැහිලා තියෙනවා. ඔව් ඒ කාරණා ටික අපේ හඳුනන්නේ අපිට පැහැදිලි බොහෝ වෙලාවට මේ අපි දැන් තමේ මුද්‍රණ ද්වාරයෙන් පිට වෙලා තියෙන සමහර ග්‍රන්ථ සමහර පොත්පත්
පිළිබඳව විශේෂයෙන්ම ධර්ම ග්‍රන්ථ පිළිබඳව කල්පනා කරලා බැලුවාම අපට හොඳට පැහැදිලි මේ කාරණාව කොයිතරම් දුරට මේ පැහැදිලිද ඒ වගේම කොයිතරම් දුරට මේ කියන කරුණු අසාර්ථකද කියන බව අපට මනාව පැහැදිලි වෙනවා මේ ග්‍රන්ථ කියවනකොට. ඒ වගේම මේ ත්‍රිපිටකයේ තියෙන කරුණු මේවා ත්‍රිපිටකයෙන් ගත්තයි කියලා කිව්වට සමහර කරුණු ඒ අදාළ මේ සූත්‍රයවත් අදාළ කාරණාවත් එහෙම නැත්නම් අදාළ මාතෘකාවටත් නොගැලපෙන දේවල් තමයි බොහෝ වෙලාවට එහා සම්බන්ධව යොමු කරලා තිබෙන්නේ නැත්නම් ඒවට ඉදිරිපත් කරලා තියෙන්නේ කියන එක අපිට පැහැදිලි හොඳට මේවා පරිශීලනය කරනකොට මම හිතන්නේ ඒකට ගත්ත මූලික ක්‍රියාමාර්ගයක් හැටියට තමයි මේ ත්‍රිපිටකය පිළිබඳව මේ ලෝක උරුමයක් බවට පත් කරලා මම හිතන්නේ මේ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. යන්තර විශේෂයෙන් මේ අවස්ථාවේදී මම ඔබ වහන්සේකින් දැනගන්නට කැමතියි අපේ තිබෙනවා විනය තිබෙනවා විශේෂයෙන් ඒ වගේම සූත්‍ර අභිධර්ම කියන මේ පිටක තුනක් තියෙනවා. එතන මේ පිටක තුන අතර විශේෂයෙන් මේ සම්මා සම්බුද්ධ ශාසනය එහි චිරස්ථිතිය සඳහා මම හිතන්නේ අපි කල්පනා කරනවා විනය පිටකය ඊටාම අපට ගොඩක් බලපානවා කියලා. එහෙමයි. විනය පිටකයත් එක්ක අපි ඒ පිළිබඳව කරුණු කාරණා සොයා බලනකොට අපට පැහැදිලි වෙනවා මේ බුද්ධ දේශනාව එහෙම එක එක්කෙනාට ඕන විදිහට එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික මතවාදත් එක්ක මේ එහෙම දරන්න බෑ. ඒවා කොයින්තරම් පිරිහීමට ඒ වගේම පරාජිකාවලට ලක්වීමට හේතු කාරණාද කියන එක පිළිබඳව මනාව පැහැදිලි වෙනවා. ඉතින් ඔබ වහන්සේගෙන් මා විමසන්න කැමතියි මේ ත්‍රිපිටකයෙහි එන සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන මේ පිටකත්‍රයෙහි තිබෙන කරුණු කාරණා අපේ ජීවිතවලට කොයිතරම් බලපෑමක් කරන්නට ඒ වගේ මේ ධර්මයේ පිළිබඳව අපි විමසන පිරිසක් හැටියට ඒ පිළිබඳව අපිට කොයිතරම් දුරට මිනිස්සුන්ගේ ජීවිතේ මේ සිව්වන පිරිසකෙම ජීවිතේට බලපානවද ඒ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කොහොමද කියන එක. අපසරය අපේ හඳුනන්නේ මේ දැන් මම අතන දකින්නවා මෙහෙම කාරණාවක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලෙ දේශනා කළ තියෙන අපේ හාමුදුරනේ විනයෝ නාම සාසනස්ස ආයු. මහණෙනි සාසනේ ආයුෂ කියලා කියන්නේ විනය මත පවතින දෙය. විනය මත පවතින දෙය. එතකොට විනය පිළිබඳව අගතැන්පත් රහතන් වහන්සේ නම් උපාලි මහ රහතන් වහන්සේ කියන. එතකොට බුදුහාමුදුරෝ දැන් ජීවමාන වැඩ ඉන්න කාලෙත් දැන් උන්වහන්සේ මේ විනය රඳා පැවැතීම පිළිබඳව අපේ හාමුදුරුවනේ මේ බොහොම විනයට බොහොම බුදුහාමුදුරු ගරු කරපු උතුමාණන් වහන්සේ නම. දැන් සමහර අය බණ පොත ගවේෂණය කරනකොට සමහර තැන්වල සඳහන් වෙනවා අපේ හාමුදුරුව මේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට උනත් ඔය පරිබ්‍රාජක ආශ්‍රම ළඟින් යනකොට ඒවල ඉන්න ඔය නොයෙකුත් ඔය ජෛන අය ජටිල නිගණ්ඨ ඔය වගේ අය ඒ අයගේ මේ ඔය අපි කියමුකෝ ඔය ජටිල කට්ටිය ගත්තත් ඒගොල්ලෝගේ ප්‍රධානියෙක් ඉන්නනේ. ඒ අය කියනවා ඔන්න මේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා මේ ස්ථානයේ වැඩම කරන්නේ කවුරුවෙත් කෑ ගහන්න එපා උන්වහන්සේ නිශ්ශබ්දතාවයට හරි ගරු කරන කෙනෙක් හැටියට. විනයට ගරු කරන උතුමන් වහන්සේ නම. ඒ නිසා කවුරුවෙත් ශබ්දබද්ධ කරන්න එපා කියලා උන්වහන්සේ දක්වලා දෙනවා. එතකොට අපේ හාමුදුරනේ බුදුහාමුදුරෝ දැන් ඔතනදී මේ ගිහිද පැවිදිද ඒ අය සිවුවන පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුවන පිරිසගේම විනය හදලා විනය තුලින්නේ අපේ හාමුදුරනේ ඕන කෙනෙක් හදාගන්න පුළුවන්. අපි කියමුකෝ බොහොම සැරපරුෂ කෙනෙක් වුණා බුදුහාමුදුරෝ මිනිස්සු දමනය කරානේ. මිනිස්සු දමනය කරා උන්වහන්සේ. ඔය අපි කියමුකෝ වාදයට දක්ෂ කට්ටිය දා ಭಾರತයේ ඉඳගෙන අපි සත්‍යක වගේ ගත්තොත් කවදාවත් දිනන්න බෑලු වේ ඇත. ඒතර බුදුහාමුදුරේ මේ මිනිස්සෙක් නේ ධම්මනේ. ඊළඟට එතනින් ගත්තොත් අපි එතනින් අපිට
මනුස්ස. ඊළඟට යක්ෂයෝ දමනය කළා. ආලවක යක්ෂයා. ඒ වගේ කොට ඇති තව ගොඩක් පිරිස. බ්‍රහ්මයෝ ආදි වශයෙන්. ඊළඟට මේ සත්වයෝ නාලාගිරිය ඇත. ඊළඟට ඌ වගේ බොහෝ පිරිස. එතකොට ඒ මොකද හේතුව? මේ සමහර අය බුදුරජාණන් වහන්සේ බුද්ධ කියන ඥානය අවබෝධ කරගන්නකොට දඹදිව ඉඳලා තියෙනනේ අපේ හාමුදුරනේ 62 64ක් ඌ වගේ සංඛ්‍යාවක් මිත්‍යා දෘෂ්ටිකාය. මිත්‍යා දෘෂ්ටිකාය. එතකොට අපි ඩිංගක් උතන මොහොතක් කල්පනා කරලා බැලුවොත් එක පාරටම අපේ හාමුදුරුවනේ අර පිරිස එන්නේ නැහැනේ මේ බුදුහාමුදුරුවන්ගේ බණහන් එන්නේ නැහැ. මොකද හේතුව? ඒ අය ඇවිල්ලා මේ පාරම්පරික මත දරාගෙන එන අය. ඔය ජෛන, ජටිල, නිගන්ත, ශ්‍රමණ, බ්‍රාහ්මණ, අචේලක ඔය පිරිස ඇවිල්ලා මේ පාරම්පරිකයි. එතකොට ඔතනින් සමහර අය පැහැදුනේ මේ බුදුහාමුදුරුවන්ගේ ගමන් විලාසය දැක. උන්වහන්සේ මේ උන්වහන්සේ වැඩම කරනකොට ඒ විලාසය දැකලා හික්මෙච්චා ඉන්නවා. එතකොට මේ සමහර මේ කවුද? මේ කවුද මේ කහවතක් පෙරෝගෙන යන කෙනා? අන්න. එතකොට ඒ ඔස්සේ බුදුහාමුදුරුවෝ හොයාගෙන ඇවිල්ලා බණ අහලා මේ සංසාරයෙන් ඈතර වෙච්ච උතුමන් වහන්සේලා උතුමාටලත් ඉන්නවා බයන්. ඊළඟට බුදුහාඳුරු තවත් ධර්මයේ ව්‍යාප්ත වීම සමගම නිහියත්වන්ත දේශනා කර පංචශීල ප්‍රතිපදාව. පංචශීල ප්‍රතිපදාව කියන්නේ අපේ හාමුදුරුවනේ මේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වෙන්නට පෙර තිබුණු ප්‍රතිපදාව. හැබැයි ඒ ප්‍රතිපදාව ගත්තට පස්සේ මේ තරම් ප්‍රමුඛභාවයක් ඒ තුල දකින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ප්‍රතිපදාවක් තිබුණා පංචශීල හා සමාන. හැබැයි බුදුහාමුදුරුව ධර්මය අවබෝධ කොටගෙන උන්වහන්සේ දේශනා කළේ අන්නර පංචශීල ප්‍රතිපදාව ගිහි වූ ගිහියත්තුන්ට නිත්‍ය සීලය නම් පංචශීල. පංචශීල පද පහ ගිහි උදවියල ආරක්ෂා කරනවා නම් අපි හඳුනන්නේ එතනින් අපිට මම දකින විදිහට නම් එයාට කිසිම අනර්ථයක් වෙන්නේ නැහැ. ඔව් දැන් අපේ සමාජයේ සාමාන්‍ය විවාහරයක් තියෙනනේ නිති පංචශීල් පොහොය අටසිල් කියන. එහෙම නිති පංචශීල් පොහොය අටසිල්. එතකොට බෞද්ධයාගේ ජීවිතයේ නිරන්තරයෙන්ම තිබෙන පංචශීල ප්‍රතිපත්තිය. ඊළඟට විශේෂයෙන් බෞද්ධයාගේ තියෙන පුරපසළොස්සක් පොය දවසේ අටසිල් සමාදන් වීම ආදී කොට ඇති ඒ ගිහි පැත්තෙන්. ඊළඟට භික්ෂුන් වහන්සේලා හැටියට ගත්තොත් එහෙම සාමණේර දසසිල්, ඒ වගේ උපසම්පදා සිල් කියන මෙන්න මේ සීල මෙය ප්‍රතිපත්ති මාලාව මේ විනය පිටකයත් එක්ක සම්බන්ධයි. එහෙමයි. එතකොට ඒවත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ ශාසනයේ පැවැත්ම රබහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ ශාසනයේ අවශ්‍ය පවතින මේ ශාසනයේ පවතින්නේ මේ විනයත් එක්ක. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපේ හාමුදුරනේ අපට මනාව පැහැදිලි කරනවා උන්වහන්සේ මේ ධර්මය අපේ ජීවිතේ කොයිතරම් වටිනවද කොයිතරම් සම්බන්ධද කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. උන්වහන්සේ මේ සොයාගත්ත ධර්මය මේ ධර්මය සොයාගන්න උන්වහන්සේට ගුරුවරයෙක් හිටියේ නේ. උන්වහන්සේ ගුරුවරයා හැටියට තියාගත්තේ ධර්මය. උන්වහන්සේ සස්සතිය ගත කරලා සතරේනි සතියේදී උන්වහන්සේ ප්‍රකාශ කරන උන්වහන්සේම දේශනා කරන මගේ මේ ධර්මය ගුරුතන්හි මම තබා ගන්නවා කියන එක. ඉතින් ඒ තුළුත් අපිට පැහැදිලි වෙනවා මේ උන්වහන්සේ කොයි තරම් මානුෂිකද, කොයි තරම් විවෘතද, කොයි තරම් මේ ශ්‍රේෂ්ඨ සාස්වරයේද කියන බව. ඒතර ඒ මේ සොයාගත් කෙනා බලාපොරොත්තු වුණ තමන්ටත් ගුරුවරයෙක් සිටිය යුතුයි කියන එක. එතන ගුරුවරයා හැටියට තබාගත් උන්වහන්සේ ධර්මය භික්ෂුන් වහන්සේලාටත් සිවුණක් පිරිසටත් උන්වහන්සේ දේශනා කරන්නේ ධර්මය මූලික කරගන්න. ධර්මය මූලික කරගෙන කටයුතු කරන්න. ඒතර මේ ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ පැහැදිලි කරන්න මේ ධර්මය දේශනා කරන්න තමයි මේ උන්වහන්සේ මේ සාරාංශක කල්පලක්ෂයක් පාරමී දම් පුරලා මේ සොයාගත් ධර්මය අපට දේශනා කළේ මේ උතුම් ධර්මයේ හැටියට. ඒ වගේම
අපි තවදුරටත් මේ පිළිබඳව ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ගෞරවනීය පඬිතුම සම්බුද්ධ වහන්සේ සමග. ඊට ප්‍රථමයෙන් අපි සුළු විරාමයකට ගිහිල්ලා ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර විශේෂයෙන් මේ දුරකථන අංකය අපි සඳහන් කරන ඔබට මොන හරි ගැටලුවක් ඒ වගේම මේ හා සම්බන්ධල කටයුතු කරන්න අවස්ථාවක් අවශ්‍යතාවයක් පවතිනවා නම් ඊට සා සම්බන්ධල කටයුතු කරන්නට කියලා 0712 321 39 66 නැවතත් ඒක සිහිපත් කරනවා නම් 0712 321 39 66 කියන මේ දුරකථන අංකයට කතා කරන්නට පුළුවන්. ඒ වගේම හරිදේ ටීවී ගාල් කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල කියන ලිපිණයටත් ඔබට අදහස් යොමු කරන්නට පුළුවන්. ඉතින් මේ පිළිබඳවත් අපි සිහිපත් කරමින් අපි කෙටි විරාමයකට යොමු වෙනවා. ඉන් අනතුරුව නැවතත් මේ පිළිබඳව අපි සාකච්ඡා කරන්නට කල්පනා. අසුව නැවතත් අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි සමග මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ බේස්ලයින් මාවත කොළඹ 8 ශ්‍රී ධර්මාශ්‍රම විහාරවාසී ත්‍රිපිටක ධර්මවේදී, ඒ වගේම ත්‍රිපිටක ධර්මයේ පිළිබඳ ආචාර්ය ජ්‍යොතිෂවේදී දේශීය වෛද්‍යාචාර්ය ගෞරවනීය අපේ පඬිත උඩුගම නන්ද ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ අද දවසේ අපි සමග සාකච්ඡාවට බේනවා. අපේ ගෞරවනීය පඬිත හම්බරන් වහන්සේ, මා ඔබ වහන්සේගෙන් මීළඟට විමසන්නට කැමැති. දැන් පහුගිය කාලවකවානුව තුල අපේ මේ ලංකාව පුරාම මාධ්‍ය වලින්, ඒ වගේම බැනර් පෝස්ටර් මගින් මම හිතන්නේ ලොකු ප්‍රචාරයක් ගෙනිච්චා, ලොකු උනන්දුවක් යොමු කළා මේ ත්‍රිපිටකාභි වන්දනාව කියලා, ත්‍රිපිටකාභි වන්දනා සතිය කියලා. මම හිතන්නේ මේ පිළිබඳව සෑම දිනෙකම මේ ත්‍රිපිටකාභි වන්දනාව කියන මාතෘකාවට කතා කළා මිසක් මෙහි තිබෙන අර්ථය, මෙහි තිබෙන ප්‍රයෝජනය, මේ සිදු කරන කාර්යභාරය පිළිබඳව මම හිතන්නේ බොහෝ දිනකට අපිට විමසුවාම පැහැදිලි එහෙම අවබෝධයක් නැති බව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අදහස කුමක්ද මේ පිළිබඳව? එහෙම අපේ ආදරය ඔක මේ ඔබ වහන්සේ මතු කරේ බොහොම වැදගත් කාරණාවක්. මෙතනදී ඇත්තටම මේ අපි දැක්කා හැම තැනම මාධ්‍යෙන් පවා නොයෙක් ආයතන ඔස්සේ නොයෙක් වැඩසටහන් ඒත්තෝ ඉදිරිපත් කරා. අපි පාරෙන කොටත් දැක්ක මහ විශාල බෝඩ් ගහලා තිනවා ත්‍රිපිටක අභිවන්දනා කියලා. හැබැයි ඕක මේ ත්‍රිපිටක අභිවන්දනා ඕක හරියටම වන්දනාවක් වෙන්න නම් අපේ හාමුදුරනේ මේ ඕක අපි මේ සමහරලාට අපි වයසක අම්මා කෙනෙක්ගෙන් ඇහුවත් නැත්නම් තරුණ දරුවෙක්ගෙන් ඇහුවත් ඔය පාරේ යන හරි ඉස්කෝලෙට ගිහිල්ලා හරි සමහරලාට ඒගොල්ලෝ මේ ත්‍රිපිටකය කියන එක නම් දන්නවා. හැබැයි මේ මොකද්ද උනේ? එතකොට මේකෙන් වර්තමානයට ඇති ප්‍රයෝජනේ, ඊළඟට මේ තුලින් අනාගතයට ඇති ප්‍රයෝජනේ කුමක්ද කියන එක පිළිබඳව ඒගොල්ලන්ට මේ අපි දැනුමක් ලබලා දෙන්න. අපි දැක්කොත් දැන් මේ හරිදේ ටීවී මාධ්‍ය ආයතනය තුලින් මේ කාලපරාසය මේ සඳහා වෙන් කළා. මේ වගේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහනක් පැවැත්වීම අපේ නායක හඳුරන්නේ ඒක හරි වැදගත්. මොකෝ හේතුව අපි දකිනවා බොහෝ මාධ්‍ය ආයතන ඔස්සේ අපි දකින්නේ නොයෙකුත් අයගේ මනස විකෘති කරන වැඩසටහන්නේ අපේ නායක හඳුරේ. එතකොට ඔය දැන් මේ ත්‍රිපිටක අභිවන්දනා මේ මහා පින්කම අපි ඒක මේ අපේ දරුවන්ට ලබලා දෙනවා. අපි කියන්නේ දැන් දහම් පාසලක් තුලින් හෝ අපි මේ ත්‍රිපිටකය කියන්නේ මොකද්ද? ත්‍රිපිටකය කියන්නේ ත්‍රිපිටකයේ ඇති වැදගත්කම. ඊළඟට මෙය අපි ඇයි වර්තමානයේ අනාගතයට ආරක්ෂා කළ යුත්තේ? එතකොට අන්න ඒ පිළිබඳව මේ තරුණ දරුවන්ලට අවබෝධයක් ලැබලා දෙනවා නම් අපේ හාමුදුරනේ හරි වැදගත්. මොකද හේතුව ඒ තුලින් අපට පුළුවන්කම තියෙනවා මේ ත්‍රිපිටකය පිළිබඳව. ත්‍රිපිටකය ගත්තට පස්සේ අපේ නායක හාමුදුරනේ මේ සාගරය හා බොහෝ පරතරයක් තියෙන දෙයක්. එතකොට මේ පිළිබඳව මේ බෞද්ධ කිය කිය මේ අපි වර්තමානයේ දකින්න සමහරව අපි බෞද්ධ කිය යනවා. එතකොට ඒ වගේම කිය කිය යන වගේ මම හිතනවා අර බුදුහාඳුරු දේශනා කළේ
භික්ෂූන් වහන්සේලාට චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය ඕ ආදී වශයෙන් අපේ හඳුරු. එතකොට අපි අපි අපට තියෙන ලොකු වගකීමක් මේ කාරණාව මේ ත්‍රිපිටකයේ පිළිබඳව තරුණ දරුවන්ට අවබෝධයක් ලබන්න. අවබෝධයක් ලැබලා දීලා අපි අනුරාධපුර රාජධානී ගත්තොත් පැරණීනේ අපේ හඳුරුනේ අවුරුදු 1500කට. එතකොට ඒ ඉඳලා මේ මොහොත දක්වාම මේ ත්‍රිපිටකය මහින්දාගමණයෙන් පසු කාලීනව අපට අපි සුරක්ෂිතව අපේ රටේ තියෙන. හැබැයි අපි මේ පිළිබඳව මේ දැන් වර්තමාන කාලපරවාසි ගත්තාම ටිකක් අනාරක්ෂිත කාලයක්. එතකොට හැබැයි දැන් ආරක්ෂිතයි අපි මේ පණිවිඩේ හරියට ළමයින්ට ලබලා දෙන්න. මොකද්ද මේ ත්‍රිපිටකය? එතකොට අපි ඒ ආරක්ෂා කරන්නේ. එතකොට ත්‍රිපිටකය පිළිබඳව අපේ හඳුනන අපිට දහම් පාසල් ළමයින්ට දහම් පාසල් ඔස්සේ අපේ මේ වැඩසටහන නරඹන පින්වන්ත ඇත්තොන්ට ලබලා දෙන්න පුළුවන්. එතකොට ඒ වගේම අපට පුළුවන් මේ අපේ හරිදේ ටීවී චැනල් එකෙන් මේ වැඩසටහන ඔස්සේ ඉස්කෝලේ උගන්වන ගුරුවරයෙක් මේ වැඩසටහන බලනවා නම් මං හිතනවා මේ ඒක එයාට පුළුවන් ඒ ගුරුවරයාට හෝ ඒ ගුරු වෘත්තිය නියදෙන කෙනෙකුට පුළුවන් තමන්ට ඒ ළමයින්ට මෙන්න මේ කාරණා පිළිබඳව අවබෝධය දෙන්න. මම හිතනවා මේ මෙච්චර විශාල පින්කමක් රටේ වෙලත් මං හිතනවා මේ මේ සම්බන්ධව දැනුමක් ඇති අයට වඩා වැඩිපුර ඉන්නේ දැනුමක් නැති අය. පාසලක් තුලින් හෝ මේ වැඩසටහන බලලා හරි යම් කිසි දෙයක් ඔළුවට අරගෙන මේක ළමයි අතරට යොමු කරන්න පුළුවන් නම් මෙතන අපි එතකොට ළමයින්ට අපේ හාඳුරුවනේ මේ ධර්මයේ පිළිබඳව ලොකු අවබෝධයක් හිටිනවා. එතකොට ළමයි හොයල බලන මොකද්ද මේ ත්‍රිපිටකය කියලා. එතකොට ඒ අයට අපි ආසාවක් ඇති වෙන විදිහට මේ කරුණු ටික ඔබවහන්සේ මෙතනදී මේ ගෙනහැර දක්වපු මේ ප්‍රශ්නයත් ඔස්සේ අපට විශාල සමාජයට විශාල දෙයක් ලබා දෙන්න පුළුවන් අපේ. ඔව් අපේ ගෞරවනීය පඬිතුමා හඳුරන්නේ මේ මං හිතන්නේ අපේ මහජනතාව සහ අපේ දෙවහන්සේ ප්‍රකාශ කළ ආකාරයට අපිට පැහැදිලි ඉතාම පැහැදිලි මිනිස්සු මේක ජාති කුරුමයක් කිව්වට කියන්නේ මොකක්ද මේක ලෝක උරුමයක් කරාම මේකේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක පිළිබඳව මං ඉස්සෙ තාම අවබෝධයක් නැහැ මේක ජාති කුරුමයක් කරාම සිද්ධ වෙන්නේ අපේ හඳුරන්නේ මේ මේක ජාතිමය වශයෙන් මේක අපට ගොඩක් සම්බන්ධයි ජාතියක් වශයෙන් මේකට ලොකු වගකීමක් අපි සියලු දෙනාටම පවතින බව. ඒ වගේම මේක ලෝක උරුමයක් බවට පත් කරාම සිදුවෙන කාරණාව තමයි මේකේ ලෝකයේ සියලු දෙනාටම අයිතිය. මේක සිංහලයන්ට බෞද්ධයන්ට විතරක් නෙමෙයි ශ්‍රී ලංකා වාසීන්ට පමණක් නෙමෙයි මේක බෞද්ධයන්ට විතරක් නෙමෙයි මේ ලෝකේ පවතින මේ ලෝකේ ජීවත් වෙන සියලුම ජාතීන්ගේ සියලුම ධර්මයේ පිළිබඳව සොයන හැම කෙනෙකුටම සියලුම ආගමිකයන්ගේ උරුමයක් බවට පත් වෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි යම්කිසි විහාරස්ථානයක් නම් කරනවා යම්කිසි ස්ථානයක් විහාරස්ථානයක් හෝ වේවා වෙනත් ස්ථානයක් හෝ වේවා ලෝක උරුමයක් හැටියට නම් කරනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපේ ලෝක උරුමයක් තියෙනවා අපේ ලංකාවේ අපි කවුරුත් ප්‍රසිද්ධිය දන්න ලෝක උරුම අතරින් එකක් තමයි ශ්‍රීගිරිය. ශ්‍රීගිරිය ලෝක උරුමයක් බවට පත් කරාම සිද්ධ වෙන්නේ ඒක ලංකාවේට පමණක් අයිති එකක් නෙමෙයි. ඒක මුළු ලෝකෙටම අයිති එකක්. එතකොට ඒ ශ්‍රීගිරියේ තිබෙන අඩුම තරමේ කිසිම දෙයක් මේ කිසිම විදියකින් ගඩොල් ගැටයක්වත් වෙනස් කරන්න බැ. ඒ ලෝක උරුමයක් බවට පත් කරාම ඒ ආයතන හා සහසම්බන්ධ වෙලා කටයුතු කරලා සාකච්ඡා කරලා මිසක් එහෙම වෙනස්තාවයක් කරන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ ත්‍රිපිටකයත් ලෝක උරුමයක් බවට පත් කරාම අපේ පඬිතුම හඳුරන්නේ මේ ත්‍රිපිටකයේ තිබෙන මේ උතුම් දහම් කරුණු මොනම විදියකින්වත් වෙනස් කරන්න බෑ. මේ ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය. උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය 84,000ක් ධර්මස්කන්ධය. උන්වහන්සේ අවුරුදු 45ක් තිස්සේ මේ සියලුම දෙනාට හිතසුව පිණිස මේ ජීවිතේ යථාර්ථය මේ ලෝකේ යථාර්ථය කුමක්ද කියන එක පිළිබඳ අවබෝධ කරලා උන්වහන්සේ දේශනා කරපු මේ දේශනාවන් කිසිම විටක කිසිම අවස්ථාවක වෙනස් කරන්න බැරි තත්වයට පත් වෙනවා. මේ ත්‍රිපිටකාගත කරුණු ඔස්සේ තමයි කවුරු හරි අදහස් දක්වනවා නම් අදහස් දක්වන්න ඕනේ.
ඒ අතර තවත් විශේෂයක් තියෙනවා මේකෙ මේ ත්‍රිපිටකයත් එක්ක අපි දන්නවා මේ ත්‍රිපිටක ග්‍රන්ථත් එක්ක තිබෙනවා අටුවාව ඊළඟට ටීකා ටිප්පණි යම් කිසි කෙනෙක් බුද්ධ වචනය ප්‍රකාශ කරනවා නම් බුද්ධ වචනය දේශනා කරනවා නම් මෙන්න ත්‍රිපිටකේ මේ සූත්‍රයේ මේකට අදාළ සූත්‍රයේ දේශනාව බුදුරජාන් වහන්සේගේ දේශනාව මේක ඊළඟට ඒක අටුවාචාර්යයන් වහන්සේලා දක්වලා තිබෙන්නේ මේක ඒක ටීකාවේ ටිප්පණියේ තියෙන්නේ මේක එහෙමනම් ඒක බුදුහාමුදුරන්ගේ දේශනාව බුදුරජාන් වහන්සේගේ ධර්මය දේශනා කරනවා නම් මෙන්න බුද්ධ දේශනාව මෙන්න මේකයි ඊට පස්සේ ඕනතරම් අදහස් දක්වන්න පුළුවන් හැබැයි අනිවාර්යයෙන්ම මේක ලෝක උරුමයක් බවට පත් කළාම වෙන්නේ මේ කාරණා ටික මුලින් කියලා ඉන්නට ඕන මුලින් කියලා ඉන්නට ඊට වෙනස් වුණොත් වෙන්නේ අපිට නීත්‍යානුකූලව අපිට පියවර ගන්න පුළුවන් එසම මේ ලෝක උරුමයක් බවට පත් කරාම ජාතික උරුමයක් බවට පත් කරාම අපේ රටේ නීති අනුව අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් ලෝක උරුමයක් බවට පත් කළාම මේ ලෝකයේ සියලු දෙනාටම මේක අයිති වෙනවා නිසා මේක ලෝකයේ ඉන්න කිසිම කෙනෙකුට ඒගොල්ලන්ට ඕන විදිහට අදහස් දක්වන්න මේ ත්‍රිපිටකය වෙනස් කරන්න මේ කරුණු වෙනස් කරලා දේශනා කරන්න ප්‍රකාශ කරන්න කටයුතු කරන්න ලියන්න හෝ කියන්න හෝ මේක ලිඛිතව හෝ වාචිකව හෝ වෙනත් විදියකින් හෝ ප්‍රකාශ කරන්නට බැරි තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා තමයි මේ ලෝක උරුමයක් බවට පත් කරලා කටයුතු කරන්නේ. ඉතින් මේ පිළිබඳව අපේ ගෞරවනීය පඬිත හම්රන් වහන්සේ ඔබ වහන්සේගේ අදහස කුමාද ඔබ වහන්සේ මේ පිළිබඳව දකින්නේ කොහොමද මේ කාරණාව පිළිබඳව මේ උරුමයක් බවට පත් කිරීමේ තිබෙන වැදගත්කම? එහෙනම් අපේ හම්රෝනේ මේ ඔබ වහන්සේ පැහැදිලි කිරීම හරි ඒක තාත්වික පැහැදිලි කිරීමක් වැදගත්. මොකද නම් මේ අපිට දැන් කෙනෙකුට මේ එක එක විදියට ඔය කාරණාව අපේ හාමුදුරුවනේ දකින්න පුළුවන්. මේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ජාතික උරුමයක් කියලා කියන්නේ අපේ හාමුදුරුවෝ දේශනා කළ පෙන්වල දුන්නු පරිද්දෙන් ජාතික උරුමයක් කියලා කියන්නේ අපි අපේ රට ආශ්‍රිතව ගත්තොත් ඔය මුළු රට පුරාම කියන එක තමයි අපිට ගන්න පුළුවන්. එතකොට හැබැයි ලෝක උරුමයක් උනාට පසුව අපේ හාමුදුරුවනේ ඕක මේ අර NGO කාර්යයන්ට මේ NGO කාර්යයන්ට එක එක කෙනකෙනාට ඕන ඕන විදියට මේ වෙනස් කරන්න බෑනේ වෙනස් කරන්නත් බෑ මොකද හේතුව වෙනස් කරන්න නම් පාලක මණ්ඩලයකින් අවසර ගන්න ඕන එතකොට ලෝක උරුමයක් කියලා කියන්නේ ඔබ වහන්සේ පෙන්වලා දුන්න පරිද්දෙන්ම අපි ගත්තොත් එහෙම මොන හරි අපේ පෞරාණික ස්ථානයක් සීගිරිය ගත්තා අනුරාධපුර පොළොන්නරුව දඹදෙනිය යාපහුව කුරුණෑගල ආදී ඔය රාජධානිවල තියෙන පෞරාණික ඒ වගේම අපේ දළදා මාලිගාව ඕ වගේ ස්ථාන ඇවිල්ලා මේ ලෝක උරුම වස්තුන් ලිස්ට් ඇතුළත් ඌ උරුමයක් උනාට පසුව අපේ හාඳුරුනේ දැන් ත්‍රිපිටකයේ ලෝක උරුමයක් ඌ කල්ලි එහි තියෙන වැදගත්කම තමයි මේක මුළු ලෝකෙම දැනගන්නවා මුළු ලෝකයක්ම අපේ හාඳුරුනේ දැනගන්න දැන් ඔය ලෝක උරුම ලිස්ට් එකේ තියෙන ඒ නොයෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථාන වෙන්න පුළුවන් සාහිත්‍ය ස්ථාන සාහිත්‍ය මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන ඔය කොට්ටාස දෙකටම අදාළ යම් දෙයක් ලෝක උරුමයක් වූ කල්ලි ඒ පිළිබඳව මම හිතන්නේ මම දකින්නේ මුළු ලෝකයක්ම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව මීට වඩා නැඹුරුතාවයක් ඇති වෙන පැතිකඩක් මෙතන ගොඩක් තියෙනවා මොකද ඒක එක පැතිකඩක් පමණක් නෙමෙයි මොකද ලෝක උරුමයක් වෙනවා කියලා කියන්නේ යම් කිසි දෙයක් නිකන් ලෝක උරුමයක් කරන්නේ නැහැ යම් කිසි දෙයක් නිකන් නෙමෙයි ලෝක උරුමයක් නාමයට පත් කිරීම පිණිස නම් එහි පෞරාණික පැත්ත තිබෙන්න ඕන ගොඩක් පෞරාණික පරිසරය එතකොට අපි ගත්තොත් එහෙම දැන් සීගිරිය කියලා කියන්නේ බොහෝ ඈත ඉතිහාසයක් තියෙන හැබැයි අද ඒ රජවරු කවුරුවෙත් නැහැ ඒ උදවිය විසින් නිර්මාණය කරපු ඒ නිර්මාණ තියෙනවා එතකොට අපි ත්‍රිපිටකය ගත්තොත් බුද්ධ භාසිත බුදුහාඳුරු දේශනා කරපු මේ තුන් පිටකයම ලෝක උරුමයක් වුණාම ඔය කෙනකෙනාට ඕන ඕන විදියට ඒකෙන් කරුණු අර ඔබ වහන්සේත් පෙන්වලා දුන්න පරිද්දේ
සමහර අය අපි කියමුක අපි සූත්‍ර පිටකෙන් කොටසක් ගත්තා නම් අභිධම්ම පිටකෙන් කොටසක් ගත්තා නම් ඒ අපි ගත්තු සූත්‍රයත් අපේ හඳුනනේ පරි තීන වෙන්න මෙතන මේ කොටසෙන් අපි මේ කරුණු ටික ලබන. හැබැයි ඒ වගේම දැන් ඕක ලෝක උරුමය ලයිෆ් ලිස්ට් එකට ඇතුළත් වූ කල්ලි ලෝක උරුම කියන කොටසට ඇතුළත් වුණාම මුළු ලෝකයේම මේ ධර්මයේ පිළිබඳව අපේ හාමුදුරුවනේ එදාටත් වඩා මේ අද දැන් ධර්මයේ පිළිබඳව හොයන අය වැඩි. ධර්මයේ පිළිබඳව බුදුහාඳුරුගේ මේ ධර්ම දේශනා ඒ වගේම භාවනාව පිළිබඳව සොයන අය ගවේෂණය කරන විද්වතුන් සමාජේ බොහෝ පිරිසක් ඉන්නවා. එතකොට ওই විද්වතුන් පවා එතකොට අපි කියමුකෝ අපේ මෙරට අය වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන පිටරටක අය වෙන්න පුළුවන්. ඒ හැමෝම මේ ලෝක උරුම කියන ලෝක උරුමයක් වූ වස්තුවක් පිළිබඳව මම හිතනවා අපේ රට වඩා ඒ උදවියලෝ මේ බුද්ධිමත් වෙනවා වැඩි මේ පිළිබඳව ගවේෂණයක් කරන්න. ඒ කියන්නේ ඔබවහන්සේගේ කියන්නේ අදහසට අනුව මේක අපි ලෝකයට විවෘත කරපු අවස්ථාවක්. එහෙමයි. يعني අපේ දේවල් මෙන්න අපිට ලෝකෙට දෙන්න පුළුවන් මම අපි කල්පනා කරන්නේ මේ අපිට ලෝකෙට දෙන්න පුළුවන් උතුම්ම දායාදය දීපු අවස්ථාවක් හැටියට. එහෙමයි. බෞද්ධව හැටියට ඊළඟට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා හැටියට දැන් පසුගිය කාලවකවානුවේ අපේ සාකච්ඡාවන් අපේ තිබුණා. ඒ සාකච්ඡාවනොත් එක්ක අපිට පැහැදිලි වුණා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා වැඩමවලා අපේ හෙළ උරුමය නැත්තම් අපේ මේ හෙළ බොදු සංස්කෘතිය පිළිබඳව අපි කතා කරන වෙලාවේදී අපිට පැහැදිලි වුණා මේ සාකච්ඡා මණ්ඩපයේදී ලෝකය කොයිතරම් මේ ධර්මයේ ඉල්ලනවාද මේ ධර්මයේ කොයිතරම් අවශ්‍යතාවයක් එක්කර තියෙනවද මෙන්න අපි ලෝකයට දෙනවා මේ අපේ උතුම් ධර්මය. ඒ අවස්ථාවක් තමයි මේ. ඊළඟට මේ පිළිබඳව අපේ බෞද්ධයන් හැටියට අපි මේ උතුම් අවස්ථාව පිළිබඳව ඒ වගේම මේ මේ උතුම් කාර්ය පිළිබඳව බෞද්ධව හැටියට මේ වැදගත් අවස්ථාවේදී අපේ ක්‍රියාකලාපය කෙඹදු ආකාරයෙන් සිදුවේ යුතුද? අපි ක්‍රියා කළ යුත්තේ කොහොමද? බෞද්ධව හැටියට මේ ත්‍රිපිටකය පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන අපේ ජීවිත සකස් කරගන්නට අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක පිළිබඳව මම මීළඟට ඔබ වහන්සේකින් දැනුවත් වෙන්නට කැමැති. හොඳ බෑ අපේ හඳුරු දැන් මේ ඔබ වහන්සේ පැහැදිලි කරලා දුන්න කරුණු කාරණාත් එක්ක සිහිය පිහිටුවා බලන කල්ලේ අපට අවබෝධ වෙන කාරණාවක් නම් අපි බුදුහාඳුරෝ දේශනා කරපු දැන් අපේ රටගත්ත අපේ හාඳුරෝනේ අපේ මේ වෙදකමයි බුදුදහමයි අපට වෙදහෙදකම සහ මේ බුදුදහමෙන් අප ලබාගත්තු මේ ශික්ෂණය අවබෝධය අපට වෙනත් කෙනෙකුට ලබලා දෙන්න පුළුවන් මේ හාඳුරෝනේ. දැන් උතන මේ වහන්සේ පෙන්වන දුන්න ආකාරයට මේ ත්‍රිපිටකය පිළිබඳව අපි කරුණු කාරණා වුණත් අපි තව කෙනෙකුට අපි මේ වගේ වැඩසටහනක් බෞද්ධ වැඩසටහනක් ඔස්සේ තව කෙනෙකුට මේ පිළිබඳව අවබෝධයක් ලැබලා දෙනකොට ඒ කෙනා බලනවා මේ ස්වාමින් වහන්සේලා පෙන්වලා දෙන කාරණා යම්කිසි සත්‍යතාවයක්. එතකොට ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න සමහරවිට අපිනුත්ථානෝ කොළඹ දේශයේ සමහර උදවියහන ආම්දුරුනේ මේ ත්‍රිපිටක ආභිවන්දනා කියලා කියන්නේ මොකද්ද මේ වැඩසටහන? මොකද්ද මේකෙන් වෙන්නේ? හැබැයි ඒ උදවිය මේ උදේ හවස අපේ හාමුදුරනේ පන්සල්ලේ නෑ. උදේ හවස පන්සල් එනවා. ඒ උදවියට මේ පිළිබඳව අවබෝධයක් නෑ. අවබෝධයක් ලැබලා දෙන්න සුදුසු ආයතන තිබුණට මාධ්‍ය ආයතන තිබුණට කවුරුවෙත් මේ ඒ අයගේ අර කාල වේලාවෙන් පැයක්වත් මේ වගේ වැඩසටහනක් හරි අරන් ගෙනහැර දක්වන්නේ නෑ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ හඳුනේ මේ අපේ සිංහල බෞද්ධ රට. හැබැයි ඕන තරම් නාලිකා තියෙනවා මාධ්‍ය ආයතන වැහි වැහලා තියෙනවා. හැබැයි තිබුණට ඕවල එකකින්වත් නේ. මම නම් ওই වැඩසටහන් දෙක තුනක් දැක්කේ රෙන්නේ. ඒ ඇරෙන්නේ මේ වගේ මේ මිනිසුන්ගේ හදවතට කියන්න ඕන. දැන් මිනිසුන්ට TV එකක් හරි බලන්න පුළුවන් අපි හඳුනේ ওই රාත්‍රී යාමයට විතරයි.
එතකොට ඒ අය දවස පුරාම වැඩ කරලා ඇවිල්ලා අර මානසික ඒකාග්‍රතාවය ඇති කරගන්න බණ ඩිංගක් එහෙම අහන. එතකොට ඔය අපේ හාමුදුරුවෝ දකින්නේදී සමහර channel වල දාදෙන් ත්‍රිපිටක අභිවන්දනා කියලා උඩි පැත්තේ. හැබැයි දැන් මට බලන්න සෙල්ලමට මේ අර නිකන් එමෙම්බේරෙන්න වගේ පොඩි වැඩසටහනක් දානවා. මොකක් හරි මේ විනාඩි තප්පර කිහිපයක පොඩි වැඩසටහනක් දාන පොඩි කට් එකක් වගේ. හැබැයි එතනින් අපිට මේ මිනිස්සුන්ට උ කර මිනිස්සු අපි කියමු රාත්‍රී භාගයට වැඳිලා ඉන්න වෙලාවේදී හරි අපේ හඳුනන්නේ මේ වගේ වැඩසටහනක් ඔස්සේ මිනිසුන්ට මේ පිළිබඳව අවබෝධය ලැබලා දෙන්න. මේ පිළිබඳව අවබෝධය ලැබලා දෙනකොට ඒගොල්ලන්ට අර අපි හිතමුකෝ කාර්යබහුල සමාජයන්නේ අපේ හඳුනන යද වෙනම බණ භාවනා කරගන්න වෙලාව නැහැ. එතකොට හැබැයි ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මේකෙන් කියන්නේ? තොර මේ ත්‍රිපිටකය කියන එක පිළිබඳව බොහෝ අයට යම් යම් අවබෝධයක් තියෙනවා. තිබුණාට මේක ලෝක උරුමයක් කරේ ඇයි? එතකොට මේ ලෝක උරුමයක් වුණාට පස්සේ මේකෙන් ඇත්ත ඇති වැදගත්කම ඊළඟට මේ තියෙන ධර්මයේ ඇති සුරක්ෂිතභාවය. මොකෝ අපේ මුතුන් මිත්තෝ අපේ හාමුදුරනේ ජීවිතේ පූජා කළා තමයි මේ සිංහල රට බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ. එතකොට තමන්ගේ ජීවිතයටත් එහා අනුරාධපුර පොළොන්නරුව දඹදෙනිය යහපහුව කුරුණෑගල ගම්පොළ කෝට්ටේ මහනුවර ආදී ඔය යුගවල. එතකොට ඒ අය මේ දිවි දිවෙනි කොට ආරක්ෂා කරගත්තේ මේ සම්බුද්ධ ශාසනය. එතකොට අපටත් අපේ හාමුදුරනේ මේ වර්තමාන සමාජයේ මේ වැඩසටහන බලන අයට බෞද්ධ වශයෙන් විශාල වගකීමක් යුතුකමක් දීනා. දැන් අපේ සාරධර්ම පැත්ත ගත්තත් සිරිත් විරිත් පැත්ත ගත්තත් ඒ යම් තරමකට හරි අපේ හාමුදුරනේ ඕවා ගොඩක් දුරට රඳාපවතේ තියෙන මේ අපේ රටේ තියෙන පන්සල් ටික නිසා. පන්සල් ටිකක් නොතිබුණා නම් ඒ කියන්නේ දැන් අපි කියමුකෝ පිට රටක් ගත්තොත් එතන පොඩ්ඩක් වැදගත් නැහැ වගේ තේරෙන්න පුළුවන්. හැබැයි මේ කාරණාව කිව්ව යුතුම දෙයක්. පිට රටක් ගත්ත දැන් අපි කියමු වෙන රටක මොකක් හරි වැදගත් නැති වැඩසටහනක් ඒගොල්ලෝ හේ හදලා. එහේ හදලා මොකද කරන්නේ? මෙහෙට ටක් ගාලා ට්‍රාන්ස්පෝර්ට් කරනවා වගේ අරහින් කුණු මෙහෙට විසිකනවා. අපේ අය මොකද කරන්නේ? කකුල් උඩ තියාගෙන අපේ හාමුදුරනේ අර එහෙන් විසි කරන කුණු බාස්කට් එක මෙහෙ ඔළු ඉඳලා නාගන්න. ඔළු ඉඳලා මුකෝ අර ඔහු වෙන්න තවදම හේතු සාධක බල. එකක් තමයි අපේ මාධ්‍ය කලාවේ තියෙන යම්කිසි අඩුපාඩුකම් තියෙන අපේ හාමුදුරනේ. පුළුවන් තරම් මේ බුදුහාමුදුරුවන්ගේ නිර්මල ධර්මයේ පිළිබඳව බුදුහාමුදුරුවන්ගේ මේ ත්‍රිපිටකය පිළිබඳව ඊළඟට එතනින් එහා උන්වහන්සේගේ අටුවා ටීකා ටිප්පණි ඔයගේ මිනිසුන්ට ධර්මයේ පිළිබඳව මම හිතන අපේ හාමුදුරනේ මේ වගේ වැඩසටහන් තව බිහි වෙනවා. ඔව්. එතකොට ඊළඟට අපි දන්නවා අපේ හාමුදුරනේ ඉස්සර අපේ මට මතකයි අපේ ආච්චිල සීයලා පන්සලට මේ දාණය අරන් යනවා. පොයේ දවසට විහාරස්ථානෙට යනවා. ඒ යනකොට අපි දැකලා තියෙනවා විශේෂයෙන් පොය දවසට වැඩි අපි පෞද්ගලිකව අපි පුංචි කාලේ අපට මතක අපි ආච්චිලා සීයලා අපේ අම්මලා තාත්තලාත් එක්ක විහාරස්ථානෙට ගියහම බුදු පූජාව පූජා කරනවා. බුදු පූජාව කරගෙන යන විහාරයට ගිහිල්ලා බුද්ධ පූජාව පූජා කරලා බුදුහාමුදුරන්ට වැඳලා ඊට පස්සේ ඊළඟට අපි ගමන් කරන්නේ පන්සලේ තියෙන පුස්තකාලෙට. ඇයි මේ පුස්තකාල අපිට ඇත්තට මේ දවස්වල එහෙම දැනුමක් තිබුණේ නැහැ. ඇයි මේ ගමන් කරන්නේ පුස්තකාලට? පුස්තකාලේ තියෙනවා අපිට පේනවා පොත්. පුස්තකාලේ තියෙන පොත්. ඒ අතර තියෙනවා මේ පුස්කොළ පොත්. එහෙමයි. පුස්කොළ පොත්. ඉතින් ඒවටත් අපි මල් පහන් පූජා කළා. මේ පුස්තකාලේ තියෙන මේ ඒ කබඩ් එකේ හරි ගස්සලා තියෙනවා. ඒ කබඩ් එකේ තියෙන පුස්කොළ පොත් වහන්සේ තිබෙනවා. පරණ පොත් වෙනම මිටි බැඳලා තියෙනවා. අපිට පේනවා. ඊළඟට තවත් අලුතෙනුත් පොත් වගේක් වෙනම තියෙනවා. අපි ගිහිල්ලා අපි මේ ධර්මය වන්දනා කරනවා කියලා. අපිට මතකයි දවසක් මම අපේ සීයගෙන් මන්ට මතකයි මම අහනවා වගේ ඇයි මේ පොත් වලට අපි වඳින්නේ කියලා මම ඇහුවා. ඒ වෙලාවේදී අපේ මුත්තනුවන් අපට සිහිපත් කරනවා මේ මුතේ මේ අපි වඳින්නේ මේ ධර්ම රත්නයට. මේ ධර්ම රත්නය තමයි මේ තුල තිබෙන්නේ. ඔන්න ධර්මයේ වන්දනා කළා. ඊළඟට අපි ආවාසිකයට ගිහිල්ලා දානශාලාවට ස්වාමීන් වහන්සේලා වැඩිහම ඔන්න මහා සංඝරත්නයට. අපි දැන් බුදුහාමුදුරන්ට වැඳ, ධර්මයට වැඳ, සංඝරත්නයට.
ඒ අතර මේ ත්‍රිපිටකේ ලියවිච්ච පොත් තියෙනවා. ඊළඟට අපි ටිකක් දැඩි වුණාම මට මතකයි අපේ විහාරස්ථානයේට අපි පැවිදි වෙන්න ඇවිල්ලා අපි පැවිදුණා ටික කාලයකට පස්සේ මේ පුස්තකාලේ පොඩ්ඩක් පරිශීලනය කරා නැත්නම් පුස්තකාලේ සුද්ධ පවිත්‍රකරණ නොවන වෙලාවදී අපේ නායක හඳුරන් වහන්සේ සමග මේ පුස්තකාලේ මේ පිරිසිදු කරනකොට අපිට පේනවා මේ මේ පුස්කොළ පොත් අතර තියෙන මොකක්වත්ම ලියපු නැති පොතුත් මොකක්වත්ම ලියපු නැති පොතුත් මම හැබැයි ඇයි නායක හඳුරන්නේ මේ පොත් තියෙන්නේ එතකොට මේ අර ත්‍රිපිටකයේ ලියපු පොත් අතර සමහර පොත් අපේ විහාරස්ථානයේ පුස්තකාලේ නැහැ. ඉතින් මේවා තියෙන තැනක් දැනගත්තොත් මේ නායක හාමුදුරුව මොකද කරන්නේ? ඒ පොත තියෙන තැනට ගිහිලා අර පුස්කොළ පොතේ අර පුස්කොළ පොතේකට කියන්නේ පුස්කොළ පොත කියන්නේ. මේක අරගෙන ගිහිලා අර පන්හිඳයි ඒ අවශ්‍ය දේවල් ඔක්කොම අරගෙන ගිහිලා අර පුස්කොළ පොතෙන් පිටපත් කරගන්නවා. එතකොට කියනවා මේ ඔබ වහන්සේලා මේව මතක තියාගන්න මේ ත්‍රිපිටක පොත් ගොඩන අතර සම්පූර්ණ කරපු පොතුත් තියෙනවා ඒ අතර පුස්කොළ පොතුත් තියෙනවා. ඒ තියෙන්නේ අපිට මේ ත්‍රිපිටකයේ පොතක් හරි අටුවාවක් හරි ටීකාවක් හරි අපිට හොයාගන්න තියෙන තැනකට ගිහිලා ඒ පොත අරගෙන එක නෙවෙයි අපි කරන්නේ. එතෙන්ද මේ පුස්කොළ පොත අරගෙන ගිහිලා එතනින් පිටපත් කරගෙන අරගෙනවිලා මේ පුස්තකාලේ තැන්පත් කරනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ ත්‍රිපිටකය අපි ආරක්ෂා කරගෙන ආවේ. බුද්ධ වචනය 84,000ක් ධර්මස්කන්ධය මේ සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම තියෙන්නේ මේ ත්‍රිපිටකය තුළ මේ උතුම් ධර්මය තුළ මේ ධර්මය ආරක්ෂා කරගෙන ආවා. ඊළඟට බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ පළවෙනි සංගායනාව, දෙවෙනි සංගායන, තුන්වෙනි සංගායනාව, ඊට පස්සේ මාතලේ අලු විහාරයේ සංගායනාව, ඊට පස්සේ ওই අපි දන්නවා අපේ විශේෂයෙන් බෙමිණි තියාසායාදී වශයෙන් මේ මහා ව්‍යසනාපු අවස්ථාවන් වලදී අපේ මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගන්නට අපි කටයුතු කර ආකාරය පිළිබඳ අපි ඉදිරියටත් මේ ත්‍රිපිටකය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට මේ සාකච්ඡා මාලාව ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මේ ත්‍රිපිටකය කියන්නේ කාරණාව පිළිබඳ තවදුරටත් පැහැදිලි කරලා ඊළඟට අපි මේ වැයෙන සූත්‍ර විනය අභිධර්ම කියන මේ ත්‍රිපිටකය පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ අපි මේ සාකච්ඡාව යම්කිසි පැහැදිලි කිරීමක් කරන්නටයි අද අපි යොදාගත්තේ මේ හරිදේ ටීවී නාලිකාව තුලින් මේ සාකච්ඡාව යොමු කරගත්තේ ඒ සඳහා අපි අද දවසේ මේ පිළිබඳ මූලික අදහසක් විමසන්නට මේ මූලික අදහසක් ඔබට ලබා දෙන්නට අපි වැඩමවා ගත්තා. කොළඹ බේස්ලයින් මාවත ශ්‍රී ධර්මාශ්‍රම විහාරවාසී ත්‍රිපිටක ධර්මවේදී ත්‍රිපිටකාචාර්ය ගෞරවනීය අපේ ජෝතිර්වේදී දේශීය වෛද්‍ය පණ්ඩිත උඩුගම නන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේ අපි උන්වහන්සේට අද දවසේ අපේ මේ මැදිරියට වැඩම කළා. උන්වහන්සේගේ මේ වැදගත් කාලය ඔබ අපි වෙනුවෙන් යොමු කිරීම පිළිබඳව උන්වහන්සේට අපි තුනුරුවන්ගේ ආශිර්වාදය දේවාරක්ෂා ප්‍රාර්ථනා කරනවා. තවදුරටත් මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගනමින් කටයුතු කරලා ධර්මාබෝධය ලබාගෙන ධර්මාබෝධය ලබා දීලා අපි කවුරුත් බලාපොරොත්තු වෙන මේ සසර කතරින් ඈතර වන්නට සියලු දෙනාම ඒක රාශියකටන කටයුතු කරන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා හරිදේ ටීවී නාලිකාව වෙනුවෙනුත් ඒ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙනුත් අපි ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.